එහි ප්‍රධානී ට්‍රේඩෝසැඩනම් ජිනීවා නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර ඇතේ 1918 වසරේ ලොව පුරා පැතිරුණු ස්පැනිෂ් ෆ්ලූ වසංගතය වසර දෙකකින් නිමා වූ අතර නූතන තාක්ෂණයේ හේතුවෙන් කොරෝනා වසංගතය ඊට අඩු කාලයකින් අවසන් කිරීමට හැකිවනු ඇති බවයි 1918 වසරේ ස්පැනිෂ් ෆ්ලූ වසංගතයෙන් ලොව පුරා මිලියන 50කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වූ බවද ඔහු පෙන්වා දී තිබෙනවා මේ අතර COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් ලොව පුරා වාර්තා වන මරණ සංඛ්‍යාව මෙවන විට 800,000 කට වාතිමෙනවා විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ කොරෝනා ආසාදිතින් 2,31,20,216ක් මෙවන විට ලොව පුරා වාර්තා වන අතර මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 803,201ක් ලෙසයි එමෙන්ම 1,57,13,254 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවද විදේශ මාධ්‍ය වාර්තා කරනවා මේ අතර අද උදැසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතින් 69,039ක් වාර්තා වී ඇති අතර එය මෙතෙක් දිනක් තුළ ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම නව ආසාදිත සංඛ්‍යාව බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව රට මුළු කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 29,79,562ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්න ඊයේ දිනය තුළ වාර්තා වූ මරණ 953ත් සමග ඉන්දියාවෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 55,950ක් වෙනවා. ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලිය හැරුණු කොට කොරෝනා වෛරස් ගොලිය වසංගතයෙන් ලොව වැඩිම පීඩාවට ලක් වූ රටවන ඉන්දියාවෙන් පසුගිය දින 18 තුළම ලොව වැඩිම නව ආසාදිතින් වාර්තා වූ බවද විදේශ මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර ගත වූ පැය 24 තුළ ලොව වැඩිම මරණ අමරිකාවෙන් වාර්තා වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ඉකුත් පැය 24 තුළ නව ආසාදිතින් 50,455 දෙනෙකු එරටින් වාර්තා වී ඇති අතර මෙවන විට එරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 57,96,727ක් ලෙසයි වාර්තා වන්නේ. එමෙන්ම ගත වූ පැය 24 තුළ නව මරණ 1,170ක් වාර්තා වී ඇති අතර එරට මුළු මරණ සංඛ්‍යාව 1,69,200ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ වෙනි වැදගත් ප්‍රකාශන සඳහා ස්ට්‍රැටෝ TV YouTube channel subscribe කර සීනුව සලකුණු වන්න.